ලංකා විසිදුවුණු සැක සහිත ඝාතන සහ මරණ. අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ සිද්ධ වුණු සැක සහිත ඝාතන සහ මරණ පිළිබඳවයි. මේ සැක ඇති වුණේ සාමාන්‍ය ජනතාව වගේම ඝාතනයට ලක් වුණු හෝ මරණයට පත් වුණු පුද්ගලයින්ගේ ළඟම ඥාතීන් ඒ සිදුවීම් පිළිබඳව පළ කරන ලද අදහස් නිසා. SWRD බණ්ඩාරනායක. එක්දාස් නවසේ 56 පෙරලියත් එක්ක හලට නම යුගයක් ගෙනාපු බණ්ඩාරනායක මහත්තයාගේ ඝාතනය ඒ මොහොතේදී කිසිම කෙනෙක් බලාපොරොත්තු වුණු දෙයක් නම් නෙමෙයි. එම ඝාතනය සිද්ධ කළේ තල්දූවේ සෝමාරාම නම් භික්ෂූන් වහන්සේ නමක් කිව්වාම මුළු රටම පුදුමයට පත් වුණා. ඒ වෙනුවෙන් පැවැත්වුණු නඩු විභාගයෙන් තල්දූවේ සෝමාරාමට මරණ දණ්ඩනයත් එම ඝාතනය සිදු කිරීමට අනුබල ලබා දුන් කැරණිය රජ මහ විහාරාධිපති මාපිටිගම බුද්ධරක්විත හාමුදුරුවන්ට ජීවිතාන්තය දක්වාත් සිරි දඬුවම් මකුළු ලබා දුන්නා. නමුත් රටේ පැතිර ගිය මතයක් වුණේ මේ ඝාතනය සිද්ධ කළේ තල්දූවේ සෝමාරාම නෙමෙයි ඔසී කොරයා නමැති බුද්ධලෙක් කියලා. පසු කලෙක සිරගෙයි ජේලවරයෙක් හෙළි කරපු විදියට මාපිටිගම බුද්ධරක්විත සිරිබත් කමෙන් සිටියේදී බණ්ඩාරනායක ඝාතනයේ ඇත්ත පිළිබඳව පොතක් කියෙමින් ඉඳලා තිබෙනවා. හදිසියේම රෝහල් ගතවන බුද්ධරක්විත මිය යනවා. ඊට පස්සේ හිරගේ ප්‍රධානීක ඒ පොත ගිනි තියනවා. ඉතා මෑතකදී පවා ගංගාරාම විහාරාධිපති පොඩිහාමුදුරුව ප්‍රකාශ කරේ බණ්ඩාරනායක මහතාගේ ඝාතකයා සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් ඉඳලා ස්වභාවික මිය ගියා කියලා. උපාලි විජේවර්ධන. උපාලි විජේවර්ධන මිය ගියාද එහෙමත් නැත්නම් අතුරුදහන්ද කියන එක ගැන තවමත් විවාද තියෙනවා. සමහරු කියන විදියට නම් උපාලි විජේවර්ධන තවමත් රහසිගත ජීවිතයක් ගෙවනවා. උපාලි විජේවර්ධනගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සැබීමට පත් කළ කමිටුවලින් එදා එවැනි ගුවන් යානා අනතුරක් සිද්ධ වුණාද නැද්ද කියන එක ගැනවත් හරිතොරතුර සොයා ගැනීමට අපහසුත් වුණා. අතුරුදහන් වීම පිටුපස යම් දේශපාලන හස්තයක් තිබ්බා කියලත් ඇතැම් අය සැක පළ කරනවා. ඒකට හේතුව විදියට ඒ අය ඉදිරිපත් කරන්නේ උපාලි විජේවර්ධන JR ජයවර්ධන මහතාගේ ළඟම ඥාතියෙක් වගේම සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ දියණියක් විවාහ කරගෙන සිටීම නිසා JR ජයවර්ධන තමන්ගේ පසු අනුප්‍රාප්තිකයා ලෙස උපාලි විජේවර්ධන නම් කරගෙන සිටින බවත් එයට සිරිමාව මැතිණිය තමන්ගේ සහයෝගය ලබා දෙන්න සිටිය බවත් කියන අදහස්. මීර නොරිස්සු දේශපාලන බලවේගයක් උපාලිගේ අතුරුදහන් වීම පිටපස ඉන්නවා කියලා සැකයක් ඒ දවස රටේ පැතිරලා තිබුණා. ජෙනරල් කොබ්බෑකඩුවට දේශපාලනික පවුලක ඥාති සම්බන්ධතා තිබුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ඔහුගේ ළඟම ඥාතියෙක් වීම නිසා එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රධානි ඔහු දෙස යම් සැකයකින් බැලුවා බවට සඳහන් වෙනවා. ඔහු ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂක වේදයි දෙගිරියාව ඔවුන් තුළ තිබුණු බව කියවෙනවා. අරාලි තුඩුවේදී සිදුවුණු බෝම්බ ප්‍රහාරය පිළිබඳව විවිධ කඩකතා ජනතාව අතර පැතිරුණා. ඒ කතාවලට ජිප්‍රියට නැගුණු රණවිරුවෙක් පිළිබඳ කතාවකුත් ඈදී තිබුණා. ඒ වගේම කොබ්බෑකඩුව මහතා කොළඹට ගෙන යාමෙන් පසු ප්‍රතිකාර ලබා දීම හිතාමතා ප්‍රමාද කළ බවකුත් කියවුණා. කොබ්බෑකඩුව ඝාතනය පිළිබඳව කොමිෂන් සභාවක් පත් කෙරුණත් ඉන් ලැබුණු වාර්තා පළ රහිත එකක් බව බොහෝ දෙනා විශ්වාස කළා. ලලිත් ඇතුළත් මුදලි. ලලිත් ඇතුළත් මුදලි මහතාගේ ඝාතනය පිළිබඳව ශුජ්ජෝම චෝදනා එල්ල වුණේ රණසිංහ ප්‍රේමදාස මහතාට. මේ නිසා එතුමා බලවත් සිත්තැවුලට පත් වුණු බව කියවෙනවා. මේ චෝදනා නිසා එතුමා මාව ඝාතනය කළත් මගේ චරිතය ඝාතනය කරන්න එපා යන ප්‍රසිද්ධ ප්‍රකාශය සිදු කළා. මෙම ඝාතනය පිළිබඳවත් කොමිෂන් සභාව පත් කරනවත් ඒ වාර්තාවලු ඝාතකයන් කවුද නිවැරදිව හඳුනා ගැනීමට අපහසුත් වූ බවත් කියවෙනවා. ලලිත් ඇතුළත් මුදලි මහතාගේ බිරිඳ වුණු ශ්‍රීමණි ඇතුළත් මුදලි මහත්මිය සිය ජීවිතයේ අවසාන කාලයේදී පප ප්‍රකාශ කළේ ලලිත් ඇතුළත් මුදලි මහතා ඝාතනය LTTE සංවිධානයේ ක්‍රියාවක් නොවන බවයි. ප්‍රශ්නෙට මම ගැනම සන්තෝෂයි. හරි එක එක බාධාවක් තියෙනවා. මේ වගේ ප්‍රශ්නයකට උත්තර දෙනකොට එක පැත්තකින් මහජනයාට කරුණු විස්තරාත්මක තේරුම් කළ දෙන්න ලොකු ආසාවක් තියෙනවා. රණසිංහ ප්‍රේමදාස.
රණසිංහ ප්‍රේමදාස මහතාට බොහෝ ඝාතන චෝදනා එල්ල වී තිබුණා. නමුත් අවසානයේදී එතුමාටත් උරුම වුණේ කුරිරු මරණයක්. මෙම ඝාතනයේ වගකීම LTT සංවිධානය විසින් බාරගත්තත් ජනතාව අතර විවිධ කටකතා පැතිර ගියා. සමහරු ප්‍රකාශ කළේ ප්‍රේමදාස මහතා තමන් වෙත අනුකම්පාව ලබා ගැනීමට සැලසුම් කළ බෝම්බ ප්‍රහාර උපක්‍රමයක් වැරදි ඉන් එතුමාව ඝාතනය වූ බවයි. බෝම්බ ප්‍රහාරයට සුළු මොහොතකට පෙර ප්‍රේමදාස මහතා තමා අත තිබූ ලේන්සුවක් කොඩියක් ආකාරයෙන් මරණ ස්වභාවයක් පෙන්වීම ඔවුන් එයට එක් උදාහරණයක් විදිහට දැක්වුවා. ඒ වගේම එම බෝම්බ ප්‍රහාරය එල්ලවීමෙන් පසුව කොළඹ නගර සභාවේ ජල බහුසරයක් මගින් එම ප්‍රදේශය සෝදා හැරීම නිසා වැදගත් සාක්ෂි යටපත් වී ගිය බවක් කියවුණා. ගාමිණී අතුකෝරළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ ගාමිණී අතුකෝරාල මුල් කාලයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි හිතවතෙක්. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ අදූරදර්ශී නායකත්වයට එරෙහිව අභ්‍යන්තර කැරල්ලා කරූ ජයසූරිය මහතාගේ සහයෝගයෙන් ඔහු මෙහෙවා තිබුණා. මේ නිසා අවසාන කාලයේදී වික්‍රමසිංහ මහතා සහ ඔහු අතර තිබූ සුහදත්වය බිඳ වැටී තිබුණා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මහමැතිවරණයේදී ගාමිණී අතුකෝරළ මහතා තම පූර්ණ දායකත්වය ලබා දුන්නා. 2002 වර්ෂයේදී ජනවාරි 1 වෙනිදා ගාමිණී අතුකෝරළ මහතා හදිසියෙම මිය ගිය හෘදයාබාධයක් නිසා. ඒ වන විට එතුමාගේ වයස අවුරුදු 50ක්. මේ මරණය සැක සහිත මරණයක් බව දේශපාලන ලෝකයේ තුල රාවයක් පැතිරුණා. එක් වතාවකදී මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ ඒ පිළිබඳව විශේෂ කොමිෂමක් පත් කළ යුතු බවයි. මේ මතවාද ගාමිණී අතුකෝරළ මහතාගේ සහෝදරිය වන තලතා අතුකෝරළ මහත්මිය දැඩිව ප්‍රතික්ෂේප කරනවා. ශ්‍රීපති සූර්යාරච්චි ලංකාවේ දේශපාලනය තුළ කෙටි කලක් දිලිසි දිලිසි නිවී ගිය තරුවක් වුණේ ශ්‍රීපති සූර්යාරච්චි. ඉන්ද්‍රරාජපක්ෂ මහතා බලයට පැමිණීමේදී ඔහුට තම සම්පූර්ණ සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් එක් අයෙකු වූයේ ශ්‍රීපති. නමුත් ඔහු මංගල සමරවීර සහ අනුර බණ්ඩාරනායක මහතා විසින් මහින්දාජපක්ෂ මහතාටම විරුද්ධව අභ්‍යන්තර කැරල්ලක් මෙහෙයවීම නිසා අමාත්‍ය ධූරයෙන් පහකරනු ලැබුවා. මීට විරෝධය පෑමක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවය නමින් වෙනම පක්ෂයක් සෑදීමට ශ්‍රීපති සහ මංගල ක්‍රියා කළා. මේ අතර වාරයේදී හදිසියේම තමුත්තේගම් ප්‍රදේශයේ සිදු වූ ප්‍රිය අනතුරකින් ශ්‍රීපති සූර්යාරච්චි මිය ගියා. පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීපති සූර්යාරච්චි මහතා ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ඊයේ ගල්ගමුව මැදගම ප්‍රදේශයේ සිදු වූ රියානතුර පිළිබඳව පරීක්ෂණ සඳහා රජයේ රසපරීක්ෂකවරයාගේ සහාය ලබා ගැනීමට පොලිසිය තීරණය කර තිබෙනවා. වයඹ නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ජයසිංහ මහතා පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ සූර්යාරච්චි මහතා ගමන් කළ රථය පැයට කිලෝමීටර 120ක පමණ වේගයෙන් ධාවනය වී ඇති බවයි. සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පූර්ණ විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් ප්‍රකාශ කළා. රථය පාලනය කර ගැනීමට ප්‍රියදුරු අපොහොසත් වීම නිසා ඇති වූ මරණයක් ලෙස බැලූ බැල්මට පෙනෙන්නට තිබුණත් බොහෝ දෙනා ඒ පිළිබඳ සැක පහළ කළා. එම රථයේ ඉදිරිංග ප්‍රියදුරට පාලනය කරගත නොහැකි වනසේ යම් විද්‍යුත් උපකරණයක් සවිකර තිබූ බවට එකල පැවති රජයට චෝදනා එල්ල වුණා.